ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා ෆොටෝ හබ් එකේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයා ප්‍රිවියු එකේ දැක්ක වගේ වීඩියෝ ක්ලිප් එකක් කොහොමද ලේසියෙන් edit කරගන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ වැඩේ කරගන්නත් අපි පාවිච්චි කරන්නේ template link එකක්. ඉතින් මම ඒ template link එක පල්ලෙහා description එකේ වගේම පල්ලෙහා comment section එකේ pin කරලත් දාලා දෙනවා. ඉතින් ඔයාට අන්නේ link එක ඒ කැමති තැනකින් ගන්න පුළුවන්. ඔයා ඉස්සෙල්ලාම අනේ link එක උඩ click කරගන්න. මම ඒ link එකම මෙන්න මේ විදිහට මගේ notepad එකට copy කරගෙන තියෙන්නේ. මම ඒක මෙන්න මෙතනින් open කරගන්නවා. Open කරද්දි මෙන්න මේ වගේ interface එකක් ඔයාලට වැටෙයි. ඊට පස්සේ මේක පල්ලෙහා ඔයාලට මෙන්න මෙතන use template in capcut කියලා option එකක් බලා ගන්න පුළුවන්. ඔයා අන්න ඒක touch කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ interface එකක් open වෙයි. ඔයා මෙන්න මේ use template කියන option එක click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ device එකේ තියෙන photos and videos ටික පෙන්නයි. ඔයා උඩින් photos වලට මාරු වෙලා ඔයාට කැමති photo එකක් මෙන්න මේකට select කරගන්න. ඉතින් මම මෙන්න මේ photo එක මේකට select කරලා මෙන්න මෙතනින් next කියන එක click කරගන්නවා. ඊට පස්සේ automatically මෙන්න මේ විදිහට ඔයාගේ video එක generate වෙලා තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ඔයාට මේ video එක export කරගන්න මෙන්න මේ export කියන icon එක press කරලා මෙන්න මේ export without watermark කියන එක touch කරගන්න. Right, ඉතින් මෙන්න මේ විදිහට වීඩියෝ එක export වෙලා අවසන් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේකට එන original sound එකත් මේකට එච්චරම අවුලක් නැහැ. හැබැයි ඔයාට මගේ preview එකේ තිබ්බ soundtrack එකෙන්ම මේ වීඩියෝ එක හදා ගන්න ඕන නම් ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ home button එක press කරලා ඔයාගේ home screen එකට යන්න. ඊට පස්සේ මෙච්චර වෙලා open කරලා තියෙන හැම application එකක්ම මෙන්න මේ විදිහට close කරලා දාන්න. ඊට පස්සේ අලුතෙන්ම ඔයාගේ CapCut application එක මෙන්න මේ විදිහට open කරගන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඔයා මෙන්න මෙතනින් new project එකක් open කරගන්න. ඊට පස්සේ අපි අර export කරගත්තු video clip එක select කරලා මෙන්න මෙතනින් add කරගන්න. ඊට පස්සේ මෙන්න මේ video clip එක අවසානයේ තියෙන ending කියන කොටස select කරලා ඒක delete කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ video clip එක උඩ touch කරලා මේක ටිකක් දකුණු පැත්තට ඇද්දාම හම්බෙන මෙන්න මේ volume කියන එක touch කරලා මේකේ volume එක 0 කරලා මෙන්න මේ හරි ලකුණ press කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ සුදු පාට ඉර අපේ වීඩියෝ එක පටන් ගන්න කෙලවරට ගේන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් back වෙන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ audio කියන එකට යන්න. ඒ වගේම මෙන්න මේ sound කියන එකටත් යන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ interface එකක් open වෙයි. මෙන්න මේ file mark එක click කරලා මෙන්න මේ from device කියන option එක click කරගන්න. ඊට පස්සේ මම ඔයාලට පල්ලෙහා description එකේ link එකක් දාලා තිනවා audio file link කියලා. ඔයා අන්න ඒ link එකෙන් ගිහිල්ලා පොඩි audio clip එකක් දාලා ඇති. ඔයා අන්න ඒක ඉස්සරලාම download කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන beatsheck 103 කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ mp3 එක උඩින්ම බලා ගන්න පුළුවන් වෙයි. ඔයා මේ plus mark එක click කරලා එක අපේ timeline එකට මෙන්න මේ විදිහට add කරගන්න. ඊට පස්සේ ඔයා කරගන්න ඕනේ අපහු මෙන්න මේ sound කියන එක touch කරලා අපි අර add කරගත්තු beatsheck 103 කියන mp3 එක අපහු මෙන්න මෙතෙන්ට add කරගන්න. ඊට පස්සේ ඔයා එක මෙන්න මේ විදිහට add කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ audio clip එකේ වැඩි හරිය මෙන්න මේ හරියකින් split කරලා මේ වැඩි කොටස මෙතනින් delete කරලා දාන්න. ඊට පස්සේ මෙන්න මේ audio clip එක උඩ touch කරලා මේකේ duration එක අපේ උඩ video එකේ duration එක වෙනකන් ගන්නට හදා ගන්න. ඊට පස්සේ අපේ video එක අපි සම්පූර්ණයෙන්ම වගේ edit කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක පොඩ්ඩක් play කරලා මේ video එකේ preview එක බලන්න. ඉතින් මෙන්න මේ වගේ ලස්සන preview එකක් ඔයාගේ video එකෙත් එනවා ඇති. ඉතින් අවසාන වශයෙන් මේ video එක ඔයාගේ device එකේ save කරගන්න නම් ඔයා මෙන්න මේ 720p කියන එක touch කරලා මේක 1080p වෙනකන් වැඩි කරගෙන මෙන්න මේ උඩට ඊතලේ press කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අවසාන වශයෙන් ඔයාගේ video එක ඔයාගේ device එකට save වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අද video එක මෙන්න මෙතනින් අවසන් වෙනවා. ඉතින් video එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම video එකට like එකක් දාන්න. ඒ වගේම මේ video එක තවත් යාළුවෙකුට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් තවත් මෙවැනි අලුත්ම අලුත් video එකකින් හම්බ වෙනකන් ඔයාලා සියලුම දෙනාට සුභම සුභ දවසක්.